හිටපු මැතිවරණ කොමසාරිස් අත්පත්‍රිකා බෙදීමකට සහභාගි වුණේ මෙහෙමයි. දතකටමැද බලා සිටින වෙළඳපොලේ වැඩිම වාසිය කාගෙන්ද? වෙළඳපොලේ වැඩිම වාසියක් සිග්නල් ස්ට්‍රෝන්ග් ටීම්. හිටපු මැකෝ අත්පත්‍රිකා බෙදයි. අද පුවත්පතින් සුසිල් ප්‍රියන්ත වාර්තා කරන්නේ මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ඊයේ අම්බලංගොඩ දුම්රිය නැවතුම්පලයේදී බෙදා දී තිබෙනවා. මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහළධාරියෙක් මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත්පත්‍රිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මේ වශයෙන් සඳහන් කර තිබෙන නිසා අනිවාර්යෙන්ම ඡන්දය මේ කඩේම් අවස්ථාව ඔබට ලැබෙන මාර්ග වටිනාම අවස්ථාවක් නිසා සමහරෙක් කියයි අයියෝ වැඩක් නෑ ඡන්දෙ දුන්නත් එකයි නැතත් එකයි. නෑ එහෙම නෙමෙයි, අනිවාර්යෙන්ම ඔබට තිබෙන අයිතිය ඔබ භාවිතා කළ යුතු වෙනවා. ඒ අයිතිය බුද්ධිමත්ව භාවිතා කිරීමයි වඩා වැදගත් වෙන්නේ. තමන්ගේ පුද්ගලික දේශපාලන කෝන්තරවලට තමන්ට ලැබුණු දේවල් වලට ඒවට ලඟු නොවි තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමයි කළ යුත්තේ. නිල ඡන්ද පත්‍රිකා 97ක් බෙදා අවසන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයාගේ ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා. මේ ඉන්දික හේවා විතරණමයි වාර්තා කරන්නේ. ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්දදායකයන්ගෙන් 97කට වැඩි ප්‍රමාණයකට බෙදා දී අවසන් බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සවන් ශ්‍රීරත්නායක සඳහන් කරනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට තැපැල් කාර්යාල වෙත ගොස් නිල ඒවා ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ. ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීම සහ ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එකතු වෙමිනුයි ඔහු එම අදහස ප්‍රකාශ කර තිබුණේ.